යිබෝුවන් ඔයගුල්ලන් හැමඳනාටම වස්ති ප්‍රක්ෂන් කිව්හම අද නොදන්න කෙනෙක් නැහැ සමාජ මාධ්‍යදාලයක් තුළින් ඉතාමත් කෙටි කාලයකදි අතිශ්‍ය ජනප්‍රය වූ වස්ති ප්‍රඩක්ෂන් හි නිර්මාත්‍රවරුන්න්නේ අනුෂ්ක උදාන සහ දුලායික් ජයිතිලක නම් තරුණයන් දෙදෙනයි. විදෝති ජනක හාස ජනක කෙටිනාට්‍ය නිර්මාණයකොට ඉදිරිපත් කර ප්‍රේශකයන් අතර සීක්‍ර කතාබා කර ලක් වූ මොුන් අද වන විට ශේෂ්‍රී ඉහලම තලයක සිටි බව නොරහසා. අනෂික උදානයනු රංගණයට පමණක් නොව ගායනයට දක්ෂ තරුණ ශිල්පියෙක් මැරුණු හිතේ නුරාවනී වැරතුනු තැන ආදී ගීත ඔස්සේ නවක පරපුරේ ප්‍රේශෂක හදවත් ඉස්පර්ශ කිරීමට සමත් වූ අනුෂ්ක සැපවිම්ම දක්ෂයෝුන් ගායන තරවා. එමෙන්ම වස්ති ප්‍රදක්ෂ නිර්මාණය කළ මේකන පිස්ව ඔබං ගීතයේ නොසිතු ලෙස් ජනපේයට පත්තු මුල් ට්‍රෙන්ඩි පා අතරති ූගතයක්වීම සුවිශේෂි කාරණයක්. රංගනයට පමණක් නො ගීත ානයට දක්ෂමය යවුන්් තරුණයන් දෙතෙන ඔන්ගේ උත්සාය නිසාම සමාජ මාධ්‍යචාලා සඳහා පැවැති මෝස් පොපිලවෝඩ් සම්මාන ලබා ගනීමද සමත්වනා. එම සමාජමමාධ්‍යේ රූකත කනලද වීඩෝස් හැට හයක්වනි කුම් කුඩා ප්‍රමාණයකදී. සස්්‍රයිබර්ස් මලියනේ පේක්ෂකච්චා හිමිකර ගැනීම ඇත්තෙම් ඕුන්ගේ අපිරිමිත වූ උත්සාය නිසා ලබාගත් ජෑග්‍රහණය මනාවටම ඔප් නංවනවා. වස්ති කියන බ්්‍රෑන්් එක නිසාමෝ බොහෝ කෙටිකාලයකින් අශ්්‍යේ අතිශය ජනප්‍රී වූ අනුෂ්ක උදාන කියන්නේ බුකේ නිරන්තරයෙන් කතාපාට ලක්වන චරිතයා. ඕහගේ මිත්‍රය, තඩියයා හැවත් දුලාච්චයි තිලකවත් නොදන්න කෙනෙකු නොමැති තරම්. අනුෂක මෑතක YouTubeුටම් නාලිකාවකට එක්කමින් ඔහගේ බිඳනු ආදර කතාව ගැන මතක අවදි කර තිබුණා තමන්ගේම වැරදි නිසා ඒ ආදරේ අහිමියූ බවයි ඔහු කියා තිබුණේ ඒවගේම නැවත ආදරයක්කෝ විවාහයක් ගෙන හිතන නෑ කියලත් අනුෂ්ක කියවා. ොත් දුරට ොම් දින්නතිව කියලා මට හිතෙනවා. ඒ සිදුවීමෙන් පස්ස තීරණයක් ගත්තා. මම අවුරුදු විසිහතෙන් තීරණය කලා ඒ ගැනුල මෙව බඳන්න. හැබැයි දවසකවදද කියලා එයායටවත් කියන තිබබෙනෑ. ඒක කල් ඇද ඇද හිටියා. මොකද මට තව විනෝධවෙන්න ඕනුනා. මම කැමතිනෑ මගේ නිදහසට බාධවෙනවට. විවාහය කියා නෙම වගකීමක්නේ ඉතින් ඔය ගැනට පැන්ටිය ඉඳම්ම අරන් දෙන්න එැයි මම එයාට ප්‍රපෝස් කරන්න හිටියේ තඩියගේ වෙරින්න්නක දවසේ. දනගහලා මුද්දක් දෙන්න හිටියේ. ට මාස තුන කර කලින් ආරංච වනා එයා වෙන කෙනෙක් එක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් කියලා. එහෙ මම නැවතුනා පසෙමට සීරියන් වෙන බැරවුණා මම ඒතරන් හොඳ ප්‍රේමවන්තයක් නෙවෙයි වෙන්න නැති. පසුගේදා පැවැති රූපහිණ මාධ්‍ය සාකච්ඡාවට එක් වු අනුෂ්ක උදානනිසා දුලාච්චයි තිලකනම් මෙම තරුණයන් දෙදෙන එම සාකච්ඡාව සඳහා පැමිණි සී අදරණිය මවපියන් සමඟයි. ඉති මේක් සාකච්ඡාවදී අනුෂක උදාහන පිළිබඳව ඕගේ මවගෙන් විමසවිට ඇය පවසේ මෙදා මෙවන් අදහසක්. මට ඒදවස හත්තරම අමත කරන්න බැහැ. මගේ පුතාව දැකලමුම ජේසුට ස්තූති කලා අලස්සන පුතෙක් මට දුන්නට මෙයා හරි ආසහි සංගීතයට දවසක් මෙයා හොද තෝම ඇඩවා ඕගන් එක කරන් දෙනකම් බත්කන්නෙනැහැ කියලා. ඉතින් මම් පොරොන්දුනා බත්කෑවොත් ඕගෙන්ඩ කරන් දෙෙනවා කියලා ඊට පස තමයි මෙයා බත් කෑව යනුවෙන්. ඉන් පසුසේ මව ගැන අනුෂ්ක පැවසයේ මෙවන් අදහසක්. ගේ අමඉරහරිර දුදක්න්නද අපි එවල් කරදි අපි ඉන්න තැක් නැතිවෙනවා ඊට පස්ස අපි හලාවතින් ගේයක් ක්‍රට්ිකර ගන්නවා ඒ හරි පොඩිගයක් එක කාමරය කුස්්‍යය තිබේ අමා කුස්ේ බිමනිදාගන්න ඉට පස්යි පොන් රෝටයනවා ගේයක් ගන්න තිබ සල්ලවරින් ටිපරගක් ගත්තා. ඒකෙන් තමැි හම්බරේ ටිරේ අන්තම ලිසිසක ගන්න තියදේ ටිපර එක හැපි ්‍රයිව යනවා චර පසුනති ුණත් මගේ ගමන යන්න අම්ම වසර දුන්නා ඒ තමයි අමගේ දැක්ක හොඳම ගුණාන්ග කියයන්ෙන්. ඉතා සංවේදීව අනුෂ්ක සය අදහස ප්‍රකාශ කලා ඉනි පස දුලාජකේ මවගේ දුලාාජ් පිළිඳවවිමසූවිට ඇ කඳුුණු සලමින් පැවසේ සිය දරවා ගැන ඉතාමත් අඩම්ඹරවන බවයි. දුලාජ්‍ය සී මව ගැෙන පවසන්නේ මෙවැන් අදහසන්. අම්ම මාව මුලින්ම ද්‍රාම කලාසකට දැම්මා ඒගෙන් තමයි මට රඟ පාන්නඩ පන්නරය ාවේ අම්ම නැත්තන් අද මොම මෙත නෑ අනුවෙන. ඉතිං ඉතා කෙටිකාලයක් තුලදි සමාචජ මාධ්‍ය චාලයක් ඔස්සේ රටේ ප්‍රේශ්ික ජනතාවගේ ඉතාම. ම පචා ලබාගත් වස්ති ප්‍රක්ෂිහි නිර්මාචුවන අනුෂික සහ දුලාජ් සබවිම්ම නහතමාී තරුණයන් දෙදෙනෙක් ඉතින් ඕුන්ගේ ඉදිරි වැඩකටයතු සාර්ථකේවායයි පතනගමම්ම ඕවන් ගැ වැඩි ිස්ත්‍ර දැන ගැනීමට අපි ඔබ වෙත මේ විඩියට රැගෙන් ආබවත් ස්‍යගවශකටබී අපි ඔබට ආදරයෙන් දැනුන් දෙවා. ඩ හ යිරන ඩිය ැන ඔගලන් මොදත්තෙ නුෂක ැ දලාාජ ැන ඔොගොලන් මොද හිතෙන්න ඔොන් චිතට ඔඕන්ගේ මොනහර දෙයක් අරගෙන තියනවද. ඉතින් එහැමදයාම කමෙන්ට් එකක් විදිර අපිට ඉදිරිපත් කරන්න අමතක කරන්න පා සතිගවශෂක TV YouTube නාලිකාව ඔගොල තවමත් සස්්‍රප් කලනත්ත ම ල සොස්්‍ර් කරන්න කියල අපි ඕගොලන්ට ආදරේ මතක් කරනවා. එහෙම් අපි හිල්ලන්නම් ඔගොලන් හැමදනටම බෙහෙවි මස්තුූදයි.